मे इन अभिकेन जॉयफुल संडे अल आलोकी अभी सिंगलेंट ऐ अद आलोकी हे प्रियादर सहोदर सहोदरी मे तीन सियलुम केवीम संक्षिप्त कर लगम अद हेम गमनकम मैं आध्यात्मक गमने तिबिन्नाव सारांश सह यही प्रधान थेमाव गलवीम की थेमावे गलवीमे गलागने उल्पतवाने जेसस क्रिस्तस वहांसे उन्हांसे तुला लबेन गलवीम गेन तमाय अभी मैं नहीं कराने गलवीम अभी आयती करगाने अधिक बंद करने अभी जीवित वड़ा बेबी काम कर ला बालमो अभी अवंक में नहीं कर लबलमो अभी मे लोके जीवात्वन्य जीवात्वन विट अभी विविध आकार देवालोल नियलेन्ने कुमाक संदहाद कौरुवेन वेन्द अभी परमार्थ्य कुमाक तिक्या अभी मे नहीं करमो अभी परमार्थ्य दवसिन दवस विनाश्वान्ने आई केला अभी मे नहीं कर लबलमो अभी मोनतरान देवाल करत ऐ अपे जीवित कलकिरीम मतुआने के लापे में नहीं कर लबलमो अभी स्वामी महान से तुला पीली तुरु स्वयं न टावश्य मगे पेन में मैं शुद्ध वांत का में लला याच्ञा करमो सर्व बलदारी देवी अन महान से इत दे साहुदर साहुदरी अनी अबट दे मापाव कल बाब के में सिदेन वचने इन क्रियावेन सहा अदपासुकरी में मम बहु से पाव कल में ए मागे वार देन्य मागे वरदिन्य मागे महत् वरदिन्य एहिन भाग्यवन्नित कन्न मारिय तुमियगेंद सिल सुदुतन केन हा शुद्धवंतन केंद मागे सहोदर सहोदरियनी ओबगेंद माउदीसा अबगे समिदानन वन देवियन वहन्सेट याज्ञा करनमें अवनत विलासिति सर्व बलधारी देवियन वहन्से अपड करुणा कर अबगे पाव कमा कर सदा जीवने अटप पमनुवन सेक्वा स्वामिनी करुणा कल मेनव क्रिस्तुनी करुणा कल मेनव स्वामिनी करुणा कल मेनव अपि आज्ञा करमो समाधानी देवी भ्याननी नमग गेमिनी साड नवत वाहन सहायक मुत वीमट आश्चर्यवाद मग सलसु धर्मियान अभी प्रीति सतोष वेमो ऐलवीम तो मंगल उत्सव पवत्म सदा ज्वलित भक्त ना विश्वास तो सुदान वीमट अवगे जन कायवन अपट वराम दुन मेनव मेकि सुधात्म समे कम देवी अन्व सुधार वेड़ नाउदराज कम करउद अवगे पुत्र नपगे समिधान अन्वन जेसस क्रिस्तस वाहन सुदे साम अपट लभेवा आमेन।
පළවෙනි දේව ප්‍රකාශනය දෙවියන් වහන්සේගේ අනුකම්පාව නැතක පුරාණ ගිවිසිගේ පූජක ප්‍රසාද ප්‍රදානින්ද සෙනගද කළ පිළිකුල් ක්‍රියා නිසා ජෙරුසලමේ සිදුවන වැටීම වංශාවලියේ කතුවරයා පළමු කීම තුළින් ඉදිරිපත් කරයි පළවෙනි දේව ප්‍රකාශනය වංශාවලියේ දෙවන පුතෙන් උපුටාගත් කොටසකි දේව ජනතාවේ වහල් කමින් හා නිදහස් වීමෙන් දේව උදහස හා කරුණාව හෙළිවි පූජකෙන්ගේ සියලු ප්‍රධානියමුන්ද සෙනගද ජාතියේ සියලු පිළිකුල් ක්‍රියා සැටියට බොහෝ සේ අපනාද කරමින් සම්විධානන් වහන්සේ ජෙරුසලමේ විසුද්ධ කළ උන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝය එහෙත් පිළියමක් නැති තරමට සම්විධානන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනඟට විරුද්ධව පැමිණෙන ලෙස ඔහු දෙවියන් වහන්සේගේ පණිවිඩ කාර්යයන්ට සරදම් කර උන් වහන්සේගේ වචන සුළු කර උන් වහන්සේගේ දිවසේ වරුන්ට නිඳා කළෝය ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාව දව දව දමා ජෙරුසලමේ පවුරු කඩා එහි සියලු මාලිගා ගින්නෙන් දවා එහි තිබූ සියලු අනර්ග බඩු විනාශ කළහ ඔහු කඩු පහරින් නොමල අය බැබිලෝනයට ගෙන ගියේය පාර්සිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයාණන්ටත් ඔහු දාසයන්ව සිටියෝය මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සම්විධානන් වහන්සේගේ වචන සම්පූර්ණ වන පිණිසය ඒ වචනය නම් නොපවත්වන ලද සබත සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තේ අවුරුද්දක් දේශීය පාලුවන ඇත යන්න යයි එහි සම්විධානන් වහන්සේ ජෙරමියාගේ මුඛයෙන් කියූ වචනය සම්පූර්ණ වන පිණිස පර්ෂියාවේ රජ වූ සයිරස්ගේ පළමුණ අවුරුද්දේදී සම්විධානන් වහන්සේ පර්ෂියාවේ රජ වූ සයිරස්ගේ සිත පෙළඹූසේක ඌ වනාහි ප්‍රකාශ කරමින් ස්වර්ගයේ දෙවි සම්විධානන් වහන්සේ පොළවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ තවද උන් වහන්සේ යුදාහයේ තිබෙන ජෙරුසලමෙහි උන් වහන්සේට මාලිගයක් ගොඩනගන්නට මට අනතර තිබේ උන් වහන්සේගේ මුළු සිනගයෙන් ඔබ අතර සිටින්නන්ගේ කවරෙක්ද ඔහු සමග ඔහුගේ දෙවි සම්විධානන් වහන්සේ වැඩ සිටිනසේක්වා ඔහු එතනට ඒවායි පර්ෂියාවේ සයිරස් දන්වන්නේය කියා තමාගේ රාජ්‍යයේ මුළුල්ලෙහි ප්‍රසිද්ධ කොට ලියවිලිනු එහි පතන කරවීය දේව වචනය එසේය දෙවිය වහන්සේට ස්තෝත්‍ර වේවා පිරිතුරු ගිය ඔබගේ පිළිතුර මම ඔබ සීන කරන්නේ මිනම් මාගේ දිව මාගේ උඩ තල්ලට හෙලිවා බබිලෝනියේ ගං ඉවුරවල හිතගෙන හඬ හඬ අපි සියොන් පුරසිහි කලෙමු මම ඔබ සීන කරන්නේ මිනම් මාගේ දිව මාගේ උඩ තල්ලට එලිවා එහි තිබුණු විලෝගස්වල අපගේ වීණා එල්ලා තැඹුයෙමු වහලුන්ව සිටි අපගේ මුලා දැනිහු අපෙන්ගේ කියන ලෙස එල්ලුහ සියොනයේ ගී ගයන්නේයි අපට පීඩා කළ අය විනෝදය පතමින් අපෙන් නිල්ලුහ මම ඔබ සීන කරන්නේ මිනම් මාගේ දිව මාගේ උඩ තල්ලට
वेलेवा अहो विदेस बिमाक सिटिना पी केसे नम समिदुगे गय मुद एम्बा जेरुसलेम ममोब अमतक करन्निम नम मागे दकुनत वियली मगोब सीनु करन्निम मागे दिव मागे उल्कलत इंबा जेरुसलेम सकल सोमनासटेहलिन अगे करनो बेमतामतक वन्ने नम अहो मागे दिव मागे उडुतल्लट देवन देव प्रकाशनय पाउलु तुमान विसिन एपीसी वरुंट लियन लद हसुनें कोट सकी पापे मागिन मारुमोट पात्तु ओब वराप्रसादे मागिन गेल उनहुय एहेत दयावेन समूर्दो देवियन वहांसे अधिक प्रेमेकिं अपट प्रेमकल बेवीन अपे वैरदि क्रिया हेतु कोटगेन अप मैरी सिटिय दीपावा क्रिस्तुस वहांसे समग अप जीवत कर वदाल सेक उब गैलवी सिटिन्ने देव वरप्रसादेन्य थवद देवियन वहांसे क्रिस्तुस येसुस वहांसे तुलिन उन्वहांसे समग अप उत्तान कर उन्वहांसे समग सागल वही अपट असुन गनीमट सैलसु सेक इसे कले क्रिस्तुस येसुस वहांसे तुल अपट देखो कारुणाव कारण कोटगेन उन्वहांसे गे वरप्रसादे महादान संभार्य मतु युगलवलट पेन्वन पिनिसय उब गैलवी सिटिन्ने देव वरप्रसादे मगिन्नु अदहीम कारण कोटगेनय ये ओबगेम क्रियावाक्नुव देवियन वहांसेगे दीमनावय गैलवीम पुण्य क्रियावल प्रतिपालयाक नोवन बैविन किसिवेकुट पारट्टुवट इडाक नैत मंद अपि वनाहि यहापत क्रिया करन पिनिस देवियन वहांसे विसिन क्रिस्तुस वहांसे तुल मावनु लैबू मैविलिवेमु ए यहापत क्रिया करन पिनिस देवियन वहांसे काल्तिया अपसूदानम कलसेक देव वचने मेसेय देवियन वहांसे स्तोत्र वेवा सुपवत जयनद संधान है गिसिटिन तुति पेसु सोम नीति हिमीवे गेलवोम करु कि तु समीदे तुति पेसु सोम नीति हिमीवे गेलवोम करु कि तु समीदे देवियन वहांसे लोकयाट कोतराम प्रेम कलसेकद किवोत स्वकीय एक जातक पुत्रयानन वद लोवट देवावादालसेक एसे कले उन्वहांसे केरहि अदहस सियलु देनाम विनाश नोवि जीवने लबण पिनिसय तुति पेसु सोम नीति हिमीवे गेलवोम करु कि तु समीदे तुति पेसु सोम नीति हिमीवे गेलवोम करु कि तु समीदे संविधानन वहांसे ओब समग वेनसेक्वा ओब समग वेनसेक्वा सुविशेषक जोहान तुमान विसिन लिहिलद दे वाक्य नाम मेसेय संविधाननीय वहांसेट महिमे वेवा पालुकरेदी मोसे सर्पे आयसु लेसम
මනුෂ්‍ය පුත්‍රයන් දුන් වහන්සේ කෙරේ අදහ ගන්න සෑම දෙනාම සදාතන ජීවනය ලබන පිණිස සුවනු ලබන්නට ඕනෑය. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසෙක්ද කීවොත් සෝකීය පුත්‍රයාන නුවද ලොවට දෙවා වදාළසෙක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ සෝකීය එක ජාතක පුත්‍රයාන ලොවට එවා වදාළේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කර්ණ කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. උන්වහන්සේ අදහ ගන්නා විනිශ්චය කරනු ලැබේ. අදහ නොගන්නා දෙවියන් වහන්සේගේ එක ජාතක පුත්‍රයායි අදහ නොගන්නා බැවින් දැන්ටම විනිශ්චය ලබා ඇත. විනිශ්චය නම් මේය. ලෝකයට ආලෝකයේ පැමිණ තිබේ. ඒ තමන්ගේ ක්‍රියානපුරු බැවින් මිනිස් ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කළහ. නපුරු ක්‍රියා කරන හැම දෙනම ආලෝකයට දිවේශ කරති. ඔවුන්ගේ ක්‍රියා ඉලිවන බැවින් ඔවුන් ආලෝකයට නොපැමිණෙති. ඒත් සත්‍ය දේ කරන තැනැත්තා තමන්ගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරුව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේ යැයි වදාළසෙක. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රියදරු සහෝදර සහෝදරියනි, අපි මෙయ్య පෙරේදා යාඥා කළා අපිට හරි අවබෝධය දෙවියන් වහන්සේ කෙරෙහි අවබෝධය වැදගත් බව. උන්වහන්සේ කියන මට පඬුරු නෙමේ වැදගත්. මට වැදගත් කරුණාව, මට වැදගත් දෙවියන් වහන්සේ කෙරෙහි අවබෝධය ඔබ තුළ තියෙන්නට ඕන. ඇත්තටම අපි පාරම්පරික කතෝලිකයෝ අපි බොහෝ දෙනෙක්. හැබැයි අපි මේ යන ගමන ගැන හරි අවබෝධයක් තියෙනවද කියන ප්‍රශ්නේ අපි අපෙන් අහන්නට ඕන. අවබෝධය නැත්තන් ඔවි තියෙනවා. හැබැයි හරි අවබෝධය අපිට සම්පූර්ණයෙන්ම තිබෙනවාද? ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ ඉරුදින අපිට උන්වහන්සේ පෙන්වන්නේ ඒ අවබෝධයයි. අපි තුළ තියෙන්නට ඕන ස්ථීර ඉගැන්වීමයි. හරියටම දැනගත යුතු දෙයි. දැන් බලන්න උන්වහන්සේ මෙහෙම කියනවා. දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළසේක්ද කිව්වොත් සුවකී ඒක ජාතක පුත්‍රයාණන් ලොවට දෙවා වදාළසේක. ඔබ මම විශ්වාස කරනවානේ ජේසු මේ ලෝකෙට ආවා කියලා. විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කර. ජේසු කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්. වෙන විදියකට කියනවා නම් දෙවෙනි තැනන්, තව විදියට කියනවා නම් දෙවියන් වහන්සේම තමයි. ප්‍රියදර සහෝදර සහෝදරියනි, දැන් ඇයි දෙවියන් ජේසුස් වහන්සේ මේ ලෝකෙට ආවේ? එන්න හේතුව මොකද්ද? ඇයි උන්වහන්සේ ආවේ? තව ආයේ එන්න තිබ්බනේ. තව ආයේ ආවා. දැන් බලන්න පළවෙනි කේවීමේ බොහොම ලස්සනට කියනවා වංශාවලිය කතාව අරගෙන කෙටි කරලා කියනවා මේ ඊශ්‍රායෙල් ඉතිහාසයේ මදක්. ඒ තමයි දැන් ඊශ්‍රායෙලේ අපි කතා කරනවා විප්‍රවාස වීම ගැන. ඒ කියන්නේ මොකද විප්‍රවාසය? සමහරලාට වචනේ දන්නවා, තේරුම දන්නේ නැහැ. දැන් බලන්න දෙවියන් වහන්සේ මනුෂ්‍යට අවශ්‍ය හැම දෙයක්ම දෙනවා. හැබැයි මනුෂ්‍යා දවසින් දවස දවසින් දවස එක එක දේවල් හොයාගන්න හොයාගෙන කියන මට අරකට දෙන්න මේකත් දෙන්න කියලා. එහෙම කියනකොට ඔන්න එක්තරා කාලෙක මේ ඊශ්‍රායෙල් ජනතාවකෝ අපිට රජෙක් දෙන්න කියලා. කවුරු දෙන්න කියලාද කිව්වේ? රජෙක්. එක කාලෙක අපිත් කිව්වනේ අපිටත් රජෙක් ඇත කියලා අපි ආඩම්බර වුණේ. ඒ වගේ රජෙක් දුන්නට පස්සේ එයා ආඩම්බර වෙන්න පටන් ගත්තා අපිටත් රජෙක් ඇත කියලා. හැබැයි ඊශ්‍රායෙලයේ අතරේ රජු කියන්නේ කවුද? රජු කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ මැදිහත්කරුවෙක්. රජු ආලේප කරන්නේ දෙවියන් වහන්සේ. බලන්න බයිබල් ඉතිහාසය ගත්තාම අපි දකිනවා දාවිත් ආලේප කරේ දෙවියන් වහන්සේ, සාවුල් ආලේප කරන්නේ දෙවියන් වහන්සේ. ඒ වගේ දෙවියන් වහන්සේ තමයි ආලේප කරන්නේ. ඒ නිසා මිනිස්සු කිව්වා දෙවියන් වහන්සේගේ පාලනය තමයි අපි රජු හරහා දකින්නේ.
එනිසා දෙවියන් වහන්සේගේ පාලනය තීරණය තීන්දුව අපි රජු හරහා භුක්ති විඳිනවා. ඔන්න ඔය අදහස තමයි මානසිකත්වයේ තමයි ඊශ්‍රායලයේ තිබෙන්නේ. ප්‍රියදර සහෝදර සහෝදරයනි රජවරු ගැන කතා කරන්නට ඕනේ නැහැ. නමුත් අපි දකිනවා ඊශ්‍රායල රජවරු ගත්තම මේ රජවරු අවසාන රජවරු ටික ගත්තම මේ රජවරු පිරිහිච්ච රජවරු. ඒ රජවරු තමන්ගේ කාර්ය දෙවියන් වහන්සේත් එක්ක තිබුණ මේ සම්බන්ධකම නැති කරලා ඒ සම්බන්ධකමෙන් ඈත් වෙලා ඔවුන් හිතුමතේ වැඩ කරන්න පටන් ගත්ත නිසා පිරිහීම ඇති වෙනවා ඊශ්‍රායලෙට. ඔහොම ඉන්නකොට තමයි ඊශ්‍රායලය ආක්‍රමණය කරන්න. කවුද? බැබිලෝනියන්වරු. බැබිලෝනියන්වරු ඇවිල්ලා ඊශ්‍රායලය ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරාම මොකද වෙන්නේ? ඊශ්‍රායලයේ තිබෙන හැම වටිනා දෙම ඔවුන් විනාශ කරනවා. සමහර ලාවට ස්ත්‍රීන් චුම් පුංචි දරුවන් මරලා දානවා. ඔවුන්ට වැඩක් ගන්න පුළුවන් තරුණයන්ව වැඩිහිටියන්ව අරගෙන යනවා තමන්ගේ රටට වහල්ලු ලෙස විප්‍රවාසගත කරනවා කියන්නේ ඕකට. එතකොට වෙන්න විප්‍රවාසගත වෙනවා. එතන ගිහිල්ලා ඔවුන් දුක් විඳින්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේ හැබැයි කොයි තරම් ආදරේද? දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයාව මේ ලෝකෙට ආදරය කරන්නට ඉස්සෙල්ලා උන්වහන්සේගේ ආදරය විවිධාකාරයෙන් අපිට කියාපෑවා. එතකොට මේ දෙවියන් වහන්සේගේ ආදරය කොයිතරම්ද කියනවනම් මේ මිනිස්සුන්ගේ දුක් කන්දරාව දැක්ක දෙවියන් වහන්සේ ඊට පස්සේ අන්‍ය ජාතික පර්සියානු ජාතික සයිරස්ව උන්වහන්සේ යොමු කරනවා මේ ඊශ්‍රායල් ජනතාව බේරගන්න. කාවද යොමු කරන්නේ? කවුද රජුගේ නම? මේව දැනගන්නට ඕන. සයිරස්ව යොමු කරනවා. ප්‍රියදරු සහෝදර සහෝදරන්, සයිරස් ගිහිල්ලා මොකද කරන්නේ? බැබිලෝනියාව ආක්‍රමණය කරනවා. කාගේ බලය තුළද? මග පෙන්වීම තුළද? දෙවියන් වහන්සේගේ. එතකොට ගිහිල්ලා බැබිලෝනියාව ආක්‍රමණය කරාට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? අන්න ඊශ්‍රායල් ජනතාවට එතනින් ගැලවීම ලැබෙනවා, නිදහස ලැබෙනවා. ඔවුන් නැවත ජෙරුසලම කරා පැමිණෙනවා. ප්‍රියදරු සහෝදර සහෝදරයනි, දෙවියන් වහන්සේ අපි අපිට කොයි විදියට ආදරය කරයිද, කොයි විදියට කතා කරයිද, උන්වහන්සේගේ සැලැස්ම කොයි විදියට අපි වෙතට පැමිණෙයිද කියන්නේ අපි කවුරුවත් දන්නේ නැහැ, හිතා ගන්නටත් බෑ. අපි කොයි වැරදි කරන්න කරන්න ඇයි උන්වහන්සේ අපි පස්සෙන් එලෝගෙන ඉන්නේ? අපි දිනෝදාහක් ඉන්නකොට අපි හැම කෙනෙක්ටම උන්වහන්සේ එක එක විදියට ආදරය කරනවා. වෙන විදියට කියනනම් මිනිස්සුන්ට ගැළපෙන විදියට, ඒ පුද්ගලයාට ගැළපෙන විදියට උන්වහන්සේ ආදරය කරනවා. ඒ පුද්ගලයාට ආදරය කරනවා. උස් පහත්ෙන් බලන්නේ නැතුව උන්වහන්සේ ආදරය කරනවා. ඔහොම ඉන්නකොට මොකද වෙන්නේ? ප්‍රියදර සහෝදර සහෝදරියනි, උන්වහන්සේ දැන් ඊට පස්සේ එවනවා විවිධ දිවසිවරුන්ට මේ ඊශ්‍රායල් ජනතාව බේරගන්න. නමුත් ඒ දිවසිවරුන්ගේ කීමවත් උන්වහන්ට ලෑස්ති නැහැ. අන්තිමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, එවනත දෙවියන් වහන්සේ මිනිස්යා වෙලා මේ ලෝකෙට එනවා. දැන් බලන්න, ඔන්න ඔය කතාව ඔහොම තියෙනකොට අපි එක්කගෙන යනවා පුරාණෙට, මෝසෙස්ගේ කාලෙට. නික්ම යාම, ඒ කියන්නේ ඉජිප්තුවේ ඉඳලා ඊශ්‍රායල් ජනතාව පොරොන්දු දේශය කරා එන ගමනේදී ඔන්න දැන් ඔවුන් ගමන එනවා. මේ එනකොට ප්‍රියදර සහෝදර සහෝදරියනි, මොකද සිද්ධ වෙන්නේ? දැන් ඔවුන් බලනවා හැමදාම කණ්ඩ තියෙන්නේ මන්නා එක්ක වටුවෝ. එතකොට මේ කාන්තාරේ ගමන් කරන්න තියෙන්නේ, ලොකු ගමනක් යන්න තියෙනවා. හැබැයි ඉතින් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් තිබුණාට මදි. ඊට පස්සේ ඔවුන් කල්පනා කරන, ආවර්ජනය කරන අපිට තිබ්බ දේවල් වහල්ලු වෙලා හිටියට, අපි කොයිතරම් අපෙන් ගහලා කරලා වැඩගත්තට, අපිට කිසිම නිදහසක් තිබුණ නැති වුණාට කණ්ඩ තිබ්බනේ. ආ, හොඳ ගාතක් දෙකක් කාලා අපි හිටියනේ, අඩුම ගන්න කණ්ඩ තිබ්බා අපිට. එතකොට ප්‍රියාදර සහෝදර සහෝදරයනි, ඔවුන්ට නැතිවෙච්ච දේ, තිබිච්ච දැන් තිබෙන දේ නොවේ, නැතිවෙච්ච දේ ගැන අරගෙන මොකද කරන්නේ? දෙවියන් වහන්සේට මැසිවිලි කියන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ තුල, දෙවියන් වහන්සේගේ ක්‍රියාකලාපයන් ගැන කලකිරීමෙන් කතා කරන්න ගත්තා. අන්න එතකොට තමයි එවන්නේ කාවද? සර්පයන්. එතකොට සර්පයන් වේවනෝ. දැන් සර්පිය වේවලා, සර්පිය මොකද මිනිස්සුන්ට දෂ්ට කරනෝ. දෂ්ට කරාට පස්සේ ඔන්න ඊට පස්සේ දැන් ඔන්න ලෙඩ වෙන්න පටන් ගන්නවා. ලෙඩ වුණාට පස්සේ ඔන්න ඉතින් ලෙඩ වුණාම ආයේ දෙවියන් වහන්සේට කන්න ලව් කරනවා.
එතර මොසෙස් දෙවියන් වහන්සේලා මෙහෙම කන්නලව් කරාම දෙවියන් වහන්සේ කියනවා එන සර්ප ලෝහඩ වලින් සර්පෙක් වහදන්න. දැන් කෑවේ මොකද? සර්පෙක්. හදන්න කිව්වේ කා මොකෙක්වද? සර්පෙක්. සර්පෙක් හදන්න කියන්න ඕනේ නෑනේ. ආ ලස්සන ටෙඩි බෙයා කෙනෙක් හදන්න කිව්වා නම් ඉවරයි එක්කෝ. එහෙම නැත්නම් අපිට පේන ලස්සන හાર્ට් එකක් හදන්න කියනවා. ඇයි සර්පෙක් හදන්න කිව්වේ? ප්‍රියාදර සහෝදර සහෝදරිනේ මේ සර්පයව ලෝහඩ සර්පයව දැක්කම ඔවුන්ට මතක් වුණේ ඔවුන්ගේ පාපේ. ඔවුන්ගේ අදහිල්ල නැතිකම ඔවුන්ට මතක් වෙන්නේ. ඔවුන්ගේ අවිශ්වාසය ඔවුන්ට මතක් වුණේ. ඔවුන් නැවත නැවත පරණ තැනට යන්න තිබුණු ආසාව. ඔවුන්ගේ වහල් භාවයට තිබුණු ගිජුකම ඔවුන්ට මතක් වුණේ. වෙන මුකුත් නෙවෙයි ඔවුන්ට මතක් වුණේ. හැබැයි මේ මිනිස්සු ආයේ සර්පය දිහා බලපුවාම දැන් මේ මිනිස්සු ඒ පැත්තට අවධානය යොමු කරනකොට සර්පයාට අවධානය යොමු කරනකොට තමන්ගේ පාපේට මනස්ථාපණය වෙනකොට මෙන්න දෙවියන් වහන්සේගේ ආදරය ආයේ ආයේ ලැබෙන්න පටන් ගන්නවා. ආයේ මිනිසුන්ට ජීවිතය ලැබෙනවා. දෙවියන් වහන්සේ කියන්නේ මේ විදිහට මනුෂ්‍යයා වැරදි කරන්න කරන්න මනුෂ්‍යයාගේ පස්සෙන් එලෝ එලෝ මනුෂ්‍යයාට ආදරය කර කර මනුෂ්‍යාව නැවත යහපත් පැත්තට ධර්මිෂ්ඨ පැත්තට නම්බා ගන්නට හැම ආකාරයෙන්ම ක්‍රියා කරන ස්වාමින් වහන්සේ කෙනෙක් අබ්බා පියාණන් කෙනෙක්. ප්‍රියදරු සහෝදරු සහෝදරියනි, ඒ නිසා තමයි උන්වහන්සේ අද දවසේ බොහොම පැහැදිලිවම කියන්නේ මනුෂ්‍ය පුත්‍රයාණන් උන්වහන්සේ කෙරෙහි අදහ ගන්නා සෑම දිනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. ඔබේ මගේ ජීවිතයේ ජීවණිය තියෙන්නේ ගැලවීම තියෙන්නේ කාමතද? කාමතද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත කියන එක අමතක කරන්නට එපා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ ආලෝකයට අපි එන්න ලෑස්ති නැහැ. අපි පල්ලියනවා. ආලෝකයට එන්න ලෑස්ති නැහැ. නමුත් අපි පල්ලියනවා. ආලෝකයට අපි එන්න ලෑස්ති නැහැ. නමුත් අපි ආඥා කරනවා. අපි සුද්ධෝපයවල් තියනවා. අපි කොන්තේ කියනවා. අපි ආලෝකයට නෙමෙයි එන්න ලෑස්ති. ඒ නිසා අපි මොකද කරන්නේ? අපි ওই ඔක්කොම කර කර කරන වැරදි ටික සුපුරුදු වැරදි විදියට කරගෙන යනවා. අද ඔබට මතකද කිව්ව බොහොම ලස්සනට කිව්ව පිළිතුරු ගීය. මොකද්ද පිළිතුරු ගීය කිව්ව? පිළිතුරු ගීය කිව්වේ දෙදේ මාත් එක්ක කියන්න. මම බයයි ඔබ කියයි කියලා. මම ඔබ සිහි නොකරම්නම් මාගේ දිව මාගේ උඩුතල්ලට ඇලේවා. ප්‍රියදර සහෝදර සහෝදරයනි, අපේ ජීවිතය හැම දේම මේ විදියට මවලා අපිට දීලා තියෙන්නේ ඇයියේ? ඇයි අපිට දීලා තියෙන්නේ? දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වන්න. දෙවියන් වහන්සේත් එක්ක තියෙන මේ ජීවනය අත්දකින්න. උන්වහන්සේ තුළ ආලෝකයට පැමිණෙන්න. උන්වහන් අපේ මුව, අපේ වචන, අපේ හැසිරවීම, මේ ඔක්කොම තියෙන්නේ දෙවියන් වහන්සේ ගැන වර්ණනා කරන්න, උන්වහන්සේගේ ශ්‍රී නාමය ප්‍රකාශ කරන්න, උන්වහන්සේව සිහිපත් කරන්න. අපි ස්වාමි පුරුෂයා බිරිඳ ඉන්නවා. මේ ස්වාමි පුරුෂයා බිරිඳ ඉන්නකොට අපි කියලා කියනවා, මං එයාට ආදරේ. ප්‍රියදර සහෝදර සහෝදරිනි, ආදරය කියන එක පැනනගින්නට ඕන දෙවියන් වහන්සේගේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ. නැත්තං එයාට ආදරේ මට, ඔයා මට ආදරේ කරනකම්, එයාට ආදරේ ඔයා මගේ වැඩ ටික කරලා දෙනකම්, එයාට ආදරේ කණ්ඩ ටික දෙනකම්, අර ඊශ්‍රායෙල් ජනතාව කිව්වා වගේ, එයාට ආදරේ මට මගේ ඉල්ලීම් ටික ඉෂ්ට කරනකම්, එයාට ආදරේ වයසට යන්න නැතුව ඉන්නකම්, නැත්තං ආදරේ ඉවරයි වයසට ගියාට පස්සේ, එයාට ආදරේ රෝගීව නොවි ඉන්නකන්. අපි සීමාවල් දාගන්න එකයි. හැබැයි මම ආදරේ. ඇයි ආදරේ? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය මට අත්දකින්න දුන්න අවස්ථාවක් නිසා. එතකොට ඒක ගැලවීමට අවස්ථාවක් බවට පත් වෙනවා. ප්‍රියදර සහෝදර සහෝදරීනි, එනිසා හොඳට මතක තියාගෙන අපේ ජීවිතයේ පරමාර්ථය වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, අපේ ජීවිතයේ අරමුණ වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ඉලක්කය වෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒක අපිට අමතක වෙනකොට අපිට ඕන විදිහට මේ ලෝකයේ හැසිරෙන්න පටන් ගන්නවා. හැමෝම මාත් එක්ක මේ වචන ටික කියන්න, එතකොට ඔබට තේරෙවි. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී
සදාතන ජීවනය ලබන පිණිසය දෙවියන් මහන්සේ සුවකී ඒක ජාතක පුත්‍රයාණන් ලොවට එවා වදාලේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරුණ කොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය හොඳට මතක තියාගන්න ජේසු මේ ලෝකයට ආවේ අපිට දඬුවම් කරන්න නෙමෙයි අපි වැරදි කරන්න 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 උන්වහන්සේ අපේ පස්සෙන් එලෝගෙන එන්නේ අපිට දඬුවම් කරන්න නෙමෙයි අපිව ගලව ගන්නට මේ චතාරික සමය ප්‍රියදර සහෝදර සහ චතාරික සමය හරියටම තේරෙන්නේ කවදද කියන්නේ උන්වහන්සේ කුරුසපත් වන දවසට වැඩියෙන්ම සෙනග පල්ලි වලට රැස් වෙන දවස කවද්ද ආ මහා සිකුරාදා අයියේ ජේසු එල්ලන්න ජේසුව කුරුසේ එල්ලන්න නෙන්නේ උත්තාන දවසට සෙනග එනවද එනවා නමුත් මහා සිකුරාදා තරන් එන්නේ නැහැ ඇයි එහෙම නැත්තම් මහා සිකුරාදා රෙන්නේ අයියේ ෂෝ එක බලන්න ජේසුගේ උඩට යනවා ඉහළට යනවා පල්ලහැට එනවා උන්වහන්සේ වේදනාවෙන් උඩ පහළට යනවා එහෙම නැත්නම් ස්වාමිලා දේශනා කරනවා මහා කට්ට අවුවේ ඉඳගෙන අපි ෂෝ එක බලන ප්‍රියදර සහෝදර සහෝදරින් ඒකයි අපි අපේ ජීවිතවල කිසි සාර්ථකත්වයක් අධ්‍යාත්මිකත්වයක් නැත්තේ ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ හැම දෙයක් තුලින් උන්වහන්සේව අදාහ ගන්නට ඔබට මට පුළුවන් වෙන්නට ඕන අදාහ ගත්තා මොකද වෙන්නේ අදාහ ගන්නවා කියන එක ලොකු කතන්දරයක්. අදාහ ගත්තොත් විතරයි අපි අකීකරු නොවෙන්නේ. ඊශ්‍රායල් ජනතාව විටින් විට අකීකරු වෙනවා. ඇයියේ? ඔවුන් දෙවියන් වහන්සේව අදාහ ගත්තේ නැහැ. ඔවුන් තැන් තැන් වල රැඳුණා විතරයි. ඔවුන් හැමදාම වහල් භාවයට තමයි ප්‍රිය කළේ. අපිත් එහෙමයි. අපිත් වහල් භාවයට තමයි ප්‍රිය කරන්නේ. අපි තැන් තැන් වල හිර වෙලා ඉන්නේ. වහල් වෙලා ඉන්නේ. හැබැයි අපිට තේරෙන්නේ නැහැ අපි දෙවියන් වහන්සේව අදාහ ගත්තම මේ හැම කෙනෙක්ගේම අපි ගැලවෙනවා කියන එක. අපි පව නොකරෙන්න උත්සාහ කරනවා. ඒක බොහොම හොඳ දෙයක්. හැබැයි අපි පව නොකරන ඉන්න උත්සාහ කරන්නේ ඇයියේ? සමහරලාට පවුලට අවනම්බු වෙන නිසා. එහෙමත් නැත්නම් මට ඒක වැඩි ගැලපෙන්නේ නැහැ. මගේ නමට කැලලක් වෙන නිසා. එහෙමනම් ප්‍රියාදර සහෝදර සහෝදරයනි අපි ප්‍රසිද්ධිය පවුල් කරන්නේ හැංගිලා පවු කරනවා. නමට කැලලක් වෙනවා පවුලට අවනම්බුවක් වෙනවා ඒ නිසා අපි ප්‍රසිද්ධිය පව කරන්න හැංගිලා පව කරනවා එමන් නැත්නම් අවස්ථාව ලැබුණොත් ඔන්න පාපේ අපි නියලෙනවා අපිට ඕන විදිහට පරීක්ෂාවට අපි වැටෙනවා අපි පව කරන්නේ ඇයියේ බයට අපිට දඬුවම් ලැබෙයි කියන බයට පව කරන්නේ එමන් නැත්නම් අපි පව කරන්නේ ඇයියේ අපිට ජේසුස් වහන්සේගේ ආදරයට වඩා වටින නිසා උනාසිතක තියෙන සම්බන්ධකම නිසා උනාංශගේ මූණ බලන්න බැරි වෙන නිසා එහෙම අදහසක් අපිට තියෙනවා නම් අන්නේ ඇතිහිල්ල කියන්නේ ඒකටයි. ඒකට තමයි කීකරුකම කියලා කියන්නේ. ඒකට තමයි සුද්ධමන්තකම කියලා කියන්නේ. ප්‍රියදර සහෝදර සහෝදරීනි ඒ නිසා අපි ආඥා කරමු. එදා ආපු පාපය තාම එනවා. මොකද මැසිවිලි කීමේ පාපය. නැවත නැවත වහල් භාවයට දිව යන්නට වුමනා පාපය. ඒ වගේම උන්වහන්සේට විටින් විට විරුද්ධ වෙවි විවිධ ආක්‍රමණයන් වලට අවුවෙන පාපය අපිට නැවතේනවා. උන්වහන්සේගේ වචනේ අරගෙන එන අයව ප්‍රතික්ෂේප කිරීමේ පාපය. හැබැයි මේ හැම එකෙන්ම අපිට ඈත් වෙන්නට පුළුවන්. අපි හරි අවබෝධය ආපුවම අවබෝධය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තියෙනට ස්ථිර ඇදහිල්ල. ඒ ඇදහිල්ල තියෙනකොට අපි හැමදේම කරන්නේ කවුරු නිසාද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා. උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධකමට තියෙන ගිජුකම ආදරය නිසා. ඒ නිසා ප්‍රියදර සහෝදර සහෝදරියනි අපේ ජීවිතයේ එතකොට අවසානයේදී ඒ අපි උන්වහන්සේ වෙත අවධානය යොමු කරාම ගැලවීම උදාකරන එක කාටවත් නවත්තන්නට බෑ. අපි ඒ වෙනුවෙන් යාඥා කරමු. පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීන්තු සාන්තුගේ නාමෙන් එකම දෙවියන් මහන්සේ කෙරේ මම විශ්වාස කරමි. ආසාපලවද පෙරණ පෙරණ සියල්ලද අවදාළ සර්ව බල ධාරී පියාණන් මහන්සේ කෙරෙහි විශ්වාස කරමි. එකම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් මහන්සේ කෙරෙහි විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලකදම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකේන ආලෝකේද
සබදේවියන්ගේ සබදේවියෝ දවනසේක ජනතු නමුත් මාන්න ලැබ පියනන් මහන්සේ සමග සමබවත් වෙනිතුව උන්වහන්සේ වැඩ සිටිනසේක උන්වහන්සේ මගින් සියල්ල මවන ලද්දේය මිනිස් අපෝදේශාද අප ගැළපීම උදේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක තවද සුදාත්මෙන් මහන්සේ කෙරෙන් කන්නේ මරියාවගේ මානසිකත වේ උන්වහන්සේ මනුෂ්‍යවසේක උන්වහන්සේ අපෝදේශා පොන්සියෝ පිලාත් යටතේ කුරුස යන කැසුල් ලැබ මරණ වේදනා විඳ උකුත්වි තැන්පත් කළ ලැබූසේක සුදලි විලි පරිදි උන්වහන්සේ තුන්වන දා උත්ථානෝසේක උන්වහන්සේ ස්වර්ගාරෝහණව යන් මහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක ජීදොන්ද මලොන් දෙවිනිශ්චය කරන පිණිස උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක උන්වහන්සේගේ රාජ්‍යයට එකලකමෙතේ සමිදානන්ද ජීවදායක ආනන්ද වන සුදාමෙන් මහන්සේ කෙරෙහිද මම විශ්වාස කරමි පියන් මහන්සේගෙන් හා පුත්‍රයන් මහන්සේගෙන් නික්මෙන උන්වහන්සේ පියන් මහන්සේ හා පුත්‍රයන් මහන්සේ සමග එකම වන්දනාවත් මහිමයත් ලබනසේක උන්වහන්සේ දිවස්සවරුන් මගින් කතා කළසේක අපෝස්තුලුන්ගේ පැතෙන එකම උදේශිත උදේ කතෝලික උදේ සභාව කෙරෙහි මම විශ්වාස කරමි පෞකමාව සඳහා එකම බෞද්ධිස්මයක් ඇති බව මම විශ්වාස කරමි අලුන්ගේ නැවත නැගීමද මදු පැමිණ සදා ජීවිතයේද මම බලාපොරොත්තු වෙමි ආමෙන් අපගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යාඥා කරමු විශ්වාසකෙන්ගේ ඇදුම් පිළිතුර ස්වාමිනි අප කරන යාඥා අසවදාල මැනව ස්වාමිනි අප කරන යාඥා අසවදාල මැනව ආදර දේ පියාණනි දේව ජනතාවට ආලෝකයේ දරුවන් වීමට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමට ලබා දීම සඳහා අප ශුද්ධ වූ ස්වභාවයේ නායකයින් සැමට අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනි අප කරන යාඥා අසවදාල මැනව ආදර දේ පියාණනි රටේ ජනතාව මුහුණ පා ඇති සියලු ආකාර ප්‍රශ්න හා කරදර වලින් ඔවුන් මුදා සමෘද්ධිමත් දේශයක් කරා අප රට ගෙන යාමට රටේ පාලකයන් සැමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාන මැනව ආදර දේ පියාණනි අප මීසම් පවුලේ සැම දෙනාට නපුර කුමක්දයි තේරුම්ගෙන ඒ ප්‍රතික්ෂේප කරන්නටත් නිතරම යහපත් දේ වෙත පමණක් යොමු වන්නටත් අවශ්‍ය ශුද්ධාත්ම මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සවදාල මැනව නිශ්ශබ්දව යාඥා කරන්න ඔබගේ ඇදහිල්ල ගැන මෙනෙහි කරන්න දෙවියන් මහන්සිත් එක්ක තිබෙන සම්බන්ධකම අවංකවම සොයා ගන්න වැරදි අඩුපාඩු හදා ගන්න අපේ ජීවිතය ආරම්භුණ ඇත්තම දෙවියන් වහන්සේද අපගේ ජීවිත ඉලක්කය දෙවියන් වහන්සේද අපි ආලෝකයේ හැසිරෙන ජනතාවක්ද මේකද අපගේ සම්මදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා ආමේන් Oh, oh, oh.
සහෝදර සහෝදරනි මාගේ ශාභකේ ආගේ සර්බලධාරි දෙපන් වහන්සේට ප්‍රසන්න වන පිණිස ආඥා කරන්න තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහමෙයත් දතුන් සඳහාද අපගේ තමන් වහන්සේගේ මුෂදෝ සමාවෙත්‍ය අපත සඳහාද ඔබගේ හස්වලින් සමිදානෝ මෙම යාගේ පිළිගන්නාසේක්වා දෙවිය ස්වාමිනී අපගේ සිත් සාමය හා ධර්මානන්දය ගෙන දෙන මේ පඬුරු වහන්සේ රබුද මින වහන්සේ ඉදිරියේ වැඳ වැටි මෙසේ ආයිතෙමු මේ පඬුරු විශ්වාසිනිත වහන්සේට පුදන්නටද එමගින් ලෝකයට ගැලවීම උදා කරන්නටද වහන්සේගේ ජනතාව සාමයෙන් සැනසීමෙන් පුරවාලන්නටද අපට පිහිටුව මැනව මේකද අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් සමිදානන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා ඔබ සමගද වෙනසෙක්වා ඔබගේ හදවත් උස්සවන්න සමිදානන් වහන්සේ වෙත උස්වා සිටිමු ඔබගේ දෙවියන් වන සමිදානන් වහන්සේට අපි ස්තුති කරමු ඒ යෝග්‍ය හායිතු වන්නේය පාරිශුද්ධ පියාණනේ සියලු බල ඇති සදාතන දෙවි ස්වාමිනේ ඔබ ස්වාමින් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍ය යුතිය සාධාරණීය කැලවීම දායකය ඔබ දරුවන් වන ආත්මික පාරිශුද්ධය කරාගෙන යනවස් මේ වරප්‍රසාදෙන් පිරිකාලය ඔබාන්සේ අපට දාණය කළසේක අවසේ දේව අවගතේනි වත් කර ලෞකික වස්තුන අනිත්‍ය ලෙස සැලකීමටද සදා සම්පත් නැනවත්ව සෙවීමටද බහන්සේ අප පුහුණු කරනසේක එයින් සියලු සුද සුදවරයන් සමගෙක් වෙමින් අවිවාංශිකේ මහිමය මෙසේ වර්ණනා කරමු සුවිසුද්ධය සුවිසුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිදානෝ සුවිසුද්ධය ආසත් පරවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසන්නා සමිදානන් වහන්සේගේ නාමයෙන් වනුතුමානෝ භාග්‍යවතේ උත්කෘෂ්ඨ මණ්ඩලයේ හොසන්නා අවගේ ජීවිතයේ සියලුම පාපයන් අපි මතක් කරගනිමු නම ජොම් තුමා කියන ඔය හැම පාපයකටම වඩා බරපතල පාපයක් තියෙනවා ඒ පාපේ තමයි අදහ නොගැනීම අදහ නොගන්නා තැන අපි ඔය හැම පාපයකටම ලොල් වෙනවා අදහ ගන්න තැන ඔය හැම පාපයකින් මෑත් වන්නට අපිට පුළුවන් ඒ කියන්නේ ජීවනයේ වන්නේ ස්වාමින් වහන්සේ ගැලවීම වන්නේ ස්වාමින් වහන්සේ ආදරයේ වන්නේ ස්වාමින් වහන්සේ ආලෝකයේ වන්නේ ස්වාමින් වහන්සේ මේ ඇදහිල්ල අවබෝධ කර දෙන්නට කියලා අපි ආඥා කරමු එසේය ස්වාමිනේ වහන්සේ සැබවින්ම සුභිසුද්ධය සියලු සුභිසුද්ධතාවේ උල්පත වහන්සේමය එන වහන්සේගේ ආත්මෙන අහසෙන් පත්වන පිනෙමින් මෙම පඳුරු මත වස්වා එව පාරිශුද්ධවත් කරන මෙන් අපි ආවනත වායිද සිටෙමු අපේ සේ යදුනේ මේ පඬුරු අපෝදේශාපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාතිර තමන් පවරා දෙමින් පුපිය රැගෙන තුති පුදමින්නේ කඩා සූකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින් ගැන අනුභව කරන්න මග්නිසාදයත් මේ බුදේසාපව රාදන් ලබන මාගේ ශරීරයයි එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසුව උනාන්සේ කුසලාණේ දරගෙන නැවත තුති පුදා සූකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක ඔබ සැම මෙයින් කෙන පානය කරන්න මග්නි සාධ්‍යාත්මය අභිනෝදනන්තුද කිවිසුමේ මහ ගිරුධීර කුසලාණයි පෞක්කමාව සඳහා බුදේ සාද බොහෝ දෙනා උදේ සාදේ වග්‍රණු ලබන්නේය මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න විශ්වාසය අපිරහස ප්‍රකාශ කරමු
සමිදානනී ඔබ වහන්සේ නැවත වඩනතෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු එහින් සමිදානනේ උනාංශකේ මරණ උත්ථාන ස්මරණය කරමින් ජීවන දායක වූ පේද ගැළවීම දායක කුසලානීද අපි වහන්සේට පුද කරමු අවංසම විශ්සිරි වෙන වහන්සේට ඒ වාපුද කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුතිපදමු කෘතන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගිවන්නව වූ අප සැම සුද්ධාත්මයානන් විසින් එක්සත් කරන ලබන ලෙස අපි ආවනත වයිද සිටිමු සමිධානනේ මල්ලවේ පැතර පවත්න වහන්සේගේ ශාන්ත ස්වභාව සික්කල මැනව ෆ්‍රැන්සිස් නැමැති අප විශ්වෙන්දී රාණන්ද මල්කම් රංජිත් නැමැති අපගේ අගරදු ගුරු හිමි පානන්ද එතුමන්ගේ සහායක රදුගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගම සභාව දයාවෙන් පරිපූර්ණ වන්නට සලස්වනු මැනව උත්තාන අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරයන් ඔබාංශක දයානුකම්පාව කෙරේ විශ්වාසය ඇතිව නැසුනන කුත් සියල්ලන්ද සීකර අවංශක ශ්‍රීවත් මඩලේ ආලෝකයේ වෙතට අප පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්න මරියාවන් දතුමන්ගේ වෘත්ත සුද්ධවත් පතිව් සුජජු සේමණ දුන්ද භාග්‍යවත් අපෝස්තල වරුන්ද සුදජු සේවාස්මණ දුන්ද සෑම කල්හිම සදා කාලයේ සිට වහන්සේ ප්‍රශංසාව ගෙන දුන් සියලු සුදවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අවසද සන් කළ මැනව තවද උන්නා සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද අවංසකේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් තුන මැනව උන්වන්සේ මගින් දුනන්සේ සමග දුනන්සේ කෙරෙයිද සර්ව බලධාරී වූ දෙවි පියාණනි සුදාත්මයානන් වහන්සේ හා සමගෙක් වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමය සදා අදමත් වේවා जयस्वांसे සුරක්ෂිතවී අවගේ ගලොන් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාගිත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී අවංසගේ පාපයන්තක බාන්සගේ සභාවේ විශ්වාසයේ සලකා අවංසගේ කැමැත්ත පරිදේශනම සභාවට අප රටට මේ නොසිලුමයි ගේ ජීවිතයට බාන්සගේ සාමයේද සමගියද ප්‍රේමයේද දානය කරන්නට කරුණා කළ මැනව මෙන්න දේව බැටළු පොත කියනවා
මෙලොවේ පව් හරින තැනන් වහන්සේ උන්වහන්සේ කි බොජෙන්ට ආරාධනා ලද්දූ වාග්යවන්තයෝය සමිදානනී වහන්සේ මාතුලට වඩින්නට මම සුදුස්සෙක් නොවේමි එහෙත් වචනය පමණක් වදාළම නැව එවිට මාගේ ආත්මය සෝවන්නේය සංසේගේ ශරීරයේ සාරදීරේ සදා ජීවනයේ පිනිස මගින යනසෙක්වා ස්වාමිනේ මෙලෙවෙලිය දකින සෑම මිනිසාකේ මාළෝකයේ වන වහන්සේ අපගේ හෘදයන් ප්‍රබෝධවත් කළ මැනව ඔබට තරම් වන දේවෙත පමණක් අපගේ සිත් යොමු කිරීමටද ඔබට ප්‍රසන්න වූ දෙයට කිරීමටද වහන්සේ දිත සිතින් ඇලුම් වීමටද අපට වරම් දුනු මැනව මේකද අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් මතකට වාඩිවන්න ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා ඔබ සමග දෙවෙනසෙක්වා සර්ව බලධාරී දේ මහත්මයන් වන පියන් වහන්සේ පුත්‍රයන් වහන්සේ සුදත්මන් වහන්සේ ඔබ සියලු දෙනා ආශිර්වාද කරනසෙක්වා ආමේන් යන්න සාමෙන් ප්‍රේමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තුති වේවා සම්නිදන් ජය දද සෙවනි එක බුදු වේමු අපි බේදවන සදාලම සතරංගෙන් අපකලවා දේවාපති දෙවි ස්වාමිනේ පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීන්තු සාන්තුගෙත් නාමෙන් ආමෙන් ජෙස්පීටයි ජෙස්පීටයි ෆාදර්